සුබ මධ්‍යහනක්. ඔබෙක් වන්නේ දිවා පුවත් ප්‍රකාශය සමගින් මම ආසිරි ප්‍රේමවර්ධන. මම වත්සලා කුලසූරිය. මුලින්ම අවධානය ප්‍රති සිරස්තල වෙත. ණය ගැනීමේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ශ්‍රී ලංකාවට ලිහිල් ප්‍රතිපත්තියක්. සේනාට එරෙහි සටනට රුමීන් හා චුත් ප්‍රජීවීන් අනුතුරු දෙකකින් තුන් දිනක ජීවිතක්ෂයට උතුරු කොරියා ඇමරිකා රාජ්‍ය නායක හමුව ලබන මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අඛණ්ඩවම ශ්‍රී ලංකාවට සහාය දැක්වීමට කැමැත්ත පළ කර තිබෙනවා ශ්‍රී ලංකාව අපේක්ෂා කරන ණය වාරික ලබා ගැනීමේදී ඉදිරිපත් කරන කොන්දේසි ලිහිල් කිරීමටද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කැමැත්ත දක්වා ඇති බවයි මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා ආර්ථික සංගමයේ වාර්ෂික සැසිවාරයට එක්වෙමින් මහ බැංකු අධිපතිවරයා මේ බව ප්‍රකාශ කළා තවත් දේශන කිහිපයක්ම මෙම සැසිවාරයේදී පැවැත්ුණා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වූ මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේ අමාත්‍ය මංගල සමරිර මහතා පසුගියදා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරිය ඇතුළු නිලධාරීන් හමුවීමෙන් රටට වාසි රැසක් අත් වූ බවයි Just earlier this week the finance minister went to Washington to meet the managing director මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය සතියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධාන නිලධාරීන් දෙදෙනෙකු හමු වුණා. අමාත්‍යවරයාගේ එම හමුවේ අරමුණ වුණේ ශ්‍රී ලංකාව සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සම්බන්ධතා වර්ධනය කරගැනීමෙන් අපේ රටේ සංවර්ධනයට වැඩි වශයෙන් ආධාර ලබා ගැනීමයි. ඇත්තටම ඒක සාර්ථක වුණා. පසුගිය ඔක්තෝබර් 26 වෙනිදාට පසුව ඇති වූ තත්ත්වය නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබා නොදුන් ආධාර නැවත ලබා දීම පිළිබඳ ඔවුන්ගේ අවධානය යොමු වුණා. යනුව මූල්‍ය අරමුදලේ නියුලිතන් තිරසක් ලබන මාසයේ අපේ රටට පැමිණීමට නියමිතයි. එම සංචාරයේදී කරුණු කිහිපයක් පිළිබඳව ඔවුන් අවධානය යොමු කරනවා. ණය වාරික ගෙවීමේදී අදාළ කොන්දේසි ලිහිල් කිරීම ගැනත් ඔවුන් හොයලා බලනවා. යනුව අපිට යහපත් බලාපොරොත්තු තියාගන්න පුළුවන් වෙයි. දිවයිනේ ප්‍රදේශ ගණනාවකින්ම සේනා දනබුවගෙන් සිදුවන වගහානි පිළිබඳ වාර්තා වෙනවා. මෙම උවදුර හේතුවෙන් ගොවීන් පත්ව සිටින්නේ දැඩි දුෂ්කරතාවකටයි. මේ අතර නුවරඑළිය සහ පොළොන්නරුව දිස්ත්‍රික්වලද සේනා දනබු උවදුර පැතිර යාමේ අවධානමක් මතුව තිබෙනවා. හැටන් රුවන්පුර ජනපදයෙන් මෙවන විට සේනා දලබුවන් හමු වී තිබෙන බව අප වාර්තාකරු සඳහන් කරනවා. මේ හේතුවෙන් එළවලු සහ තේවගාවන්ට හානි සිදුවීමේ වැඩි අවධානමක් පවතින බවයි ප්‍රදේශයේ ගොවීන් පවසන්නේ. විවිධ අවස්ථා සඳහා පිටපලාත්වලින් ශාක වර්ග රැගෙනීමේදී රාජ්‍ය සහ පෞද්ගලික අංශ වඩාත් සැලකිලිමත් විය යුතු බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා. මේ අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේද වගාබිම් රැසක සේනා දලබුවන් හමු වී තිබෙනවා. මේ හේතුවෙන් මොරගහකන්ද මහවැලි කලාපයේ කොදුරුවාව නිගපිටිය ආදී ප්‍රදේශවල බඩේරිගු වගාවන්ට හානි සිදුවෙමින් පවතිනවා. එම ප්‍රදේශවල ගොවි ජනතාව දැනුවත් කිරීමේ කටයුතු මෙවන විට ආරම්භ කර තිබෙනවා. මාතර දිස්ත්‍රික්කයේ පුරා ව්‍යාප්ත වී ඇති සේනා දලබුවා මර්ධනය කිරීමට ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහන් මෙවන විට ක්‍රියාත්මකයි. මෙම උවදුරට පිළියමක් ලෙස අදාළ ප්‍රදේශවල බඩේරිකු විකිණීම තාවකාලිකව නතර කර තිබෙනවා. ක්ෂේත්‍ර නිලධාරීන් මගින් තොරතුරු රැස් කරමින් අදාළ ස්ථාන පරීක්ෂා කිරීම සඳහා මෙවන විට කඩිනම් පියවරගෙන තිබෙනවා. ජීවතුනේ ඉරිඟු කරල් විකුණලා තාම්බගෙන අපි පවුල් දැකුණා PHA මහත්තයලෙම අපිට කිව්වා ඉරිඟු කරල් තැඹිල්ල නවත්තන්න කියලා අපේ ජීවිත රටාවට වැඩිය අනාගතය ගැන හිතලා අපි ඉරිඟු තැඹිල්ල නවත්තලා තියෙන්නේ දකුණු පළාත තුල සේනා දලබු ව්‍යාප්තිය වැළැක්වීම සඳහා අදාළ රාජ්‍ය සේවකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් පැවැත්තුණා සේනා දලබු උවදුර මර්ධනයේට රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා දායකත්වයේ ලබා දෙන ආකාරය පිළිබඳවයි මෙහිදී එම නිලධාරීන් දැනුවත් කෙරුණේ දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍යාංශය එය සංවිධානය කළා අම්පාර දිස්ත්‍රික්කයේද පැතිර යන සේනා දලබු උවදුර හේතුවෙන් තමන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා ඇතැයි ගම්වාසීන් පවසනවා තමන්ට කඩිනමින් සහන සැලසීමට කටයුතු කරන ලෙසයි එම ජනතාව ඉල්ලා සිටින්නේ මෙවන විට අම්පාර දිස්ත්‍රික්කයේ විශාල වගාබිම් ප්‍රමාණයක් සේනා දලබු ව්‍යාප්තිය නිසා විනාශ වී තිබෙනවා. මේ අතර පුරුක් පණුවන් පැතිර යාම නිසාද ප්‍රදේශ කිහිපයක වගා හානි සිදුව තිබෙනවා. අනුරාධපුර හිදුකම ප්‍රදේශයේ වී කොවි තැනට පුරුක් පණුවාගෙන් සිදුවන හානි නිසා ප්‍රදේශයේ ගොවි ජනතාව දුෂ්කරතාවන්ට පත්ව සිටිනවා. තලමැක්කා රෝගය වයකට අපි තෙල් ගැහුවා දෙතුන් පාරක්. ඊට පස්සේ දැන් ආයෙවිල්ලා තියෙනවා පුරුක් පණුවා කියන එක තමයි කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිර්දේශ කළා තියෙන්නේ. ඒකටත් අපි තෙල් යොදලා තියෙනවා. යෙදුවට සාර්ථකයක් නැහැ සර්. ඉතින් ඒකට මොනවා කරන්නද කියලා අපට තේරෙන්නේ නැහැ.
කනකරන බඩු උකස් කරලා ඊළඟට පොලියට සල්ලි අරගෙන තමයි මේ ඔක්කොම කරන්නේ. අපිට මොකක් හරි සහනයක් කරලා දුන්නොත් ලොකු දෙයක් කියලා තමයි මං කියන්නේ. අනුරාධපුර තුරුවිල ප්‍රදේශයේද පුරුක්පණුවන් නිසා විවගාවට හානි සිදුව තිබෙනවා. සේනා දළබුවාගෙන් සහ පුරුක්පණුවාගෙන් ගම මුදවා ගැනීමට ප්‍රාර්ථනා කරමින් පිරිත් සජ්ජායනාවක් පැවැත්වීමටද ගම්වාසීන් එක්ව කටයුතු කළා. මේ අතර ශීඝ්‍රයෙන් පැතිර යන සේනා දළබුව මර්ධනයට යොදාගත හැකි කෘමි වර්ග සහ ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳව මේ වන විට පර්යේෂණ පැවැත්වෙන බව උද්‍යාන භෝග පර්යේෂණ සහ සංවර්ධන ආයතනයේ ප්‍රධාන කීට විද්‍යාඥ SS වැලිගමගේ මහතා සඳහන් කරනවා. සේනා දළබුවාගේ බිත්තරවලට සහ කීටයන්ට හානි සිදු කළ හැකි කෘමීන් වර්ග සහ ක්ෂුද්‍ර ජීවීන් පිළිබඳව මෙලෙස පර්යේෂණ පැවැත්වෙන බවයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ. එමෙන්ම විවිධ උපක්‍රම අනුගමනය කිරීමෙන් සේනා දළබුව ව්‍යාප්තිය අවම කළ හැකි. මෙම දළඹුවාගේ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි සැඟවී සිටීමින් විශාල හානියක් කරනවා. කෘමිනාශක හේතුවට මේ දළඹුවට හුඟක් වෙලට වදින්නේ නැහැ. මෙම දළඹුවාගේ සලබය බිත්තර දාන 150ක් වගේ එක ස්ථානයේ එවැනි බිත්තර දැමීම් දහසරයක් පමණ සලබයාගේ ජීවිත චක්‍රය තුළ වාර්තා වෙනවා. ඒ නිසා විශාල වශයෙන් මේ දළඹුව ඇති වෙනවා. මේ සලබය හුඟක් දුර පියා වෙනවා කිලෝමීටර් 100ක් වගේ දුරක් රාත්‍රී කාලයකදී. වෙනත් පලිබෝධීන්ට වඩා මෙයා ලොකු හානියක් කරන විශාල ප්‍රශ්නයක් බවට පත් වෙලා තියෙන ඒ නිසා මේ පිළිබඳව පරීක්ෂණ පවත්වනවා. දැනට විවිධ කෘමීන් වර්ග ඉන්නවා මෙම සතුන්ගේ බිත්තර වලට සහ මෙම කීටයින්ට හානි කරන. එවැනි කෘමීන් වර්ග බෝ කරලා නිදහස් කිරීම, කෘමිනාශක විදියට ශුද්‍ර ජීවීන් පාවිච්චි කරලා මේ දළඹුවන් විනාශ කිරීම වගේ දේවල් ගැන පරීක්ෂණ පවත්වනවා මේ වෙනකොට. ඉතින් මෙවැනි උපක්‍රම රාශියක් තියෙනවා මේ දළඹුවන් විනාශ කිරීම සඳහා. හොංගම රන්න නිදහස්කම ප්‍රදේශයේදී සහ අගුණකොළ පැලැස්ස ඇඹිල්පිටියේ මාර්ගයේ බින්කම හන්දිය ප්‍රදේශවල සිදු වූ අනතුරු දෙකකින් පුජ්‍යලින් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා. තංගල්ල සිට හොංගම දෙසට දහවනේ වූ ටිපර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් හොංගම රන්න නිදහස්කම ප්‍රදේශයේදී අනතුරක් සිදු වුණා. ඉන් බරපතල තුවාල ලැබූ යතුරු පැදිකරු රන්න රෝහලට ඇතුළත් කරන අතරතුර ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වයස අවුරුදු 34ක් වන රන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුයි මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ. මේ අතර අගුණකොළ පැලැස්ස ඇඹිලිපිටියේ මාර්ගයේ බින්කම හන්දිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ යතුරු පැදියක් ගැටීමෙන් අනතුරක් සිදු වුණා. සිද්ධියෙන් තරුණයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. අවුරුදු 22 සහ 15 යන වයස්වල පසුවන තරුණයන් දෙදෙනෙකුයි මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත් වුණේ. අගුණකොළ පැලැස්ස පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නව මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් හමු වුණා. අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකටද ජයසේකර මහතා පිළිතුරු ලබා දුන්නා. නව ව්‍යවස්ථාව පිළිබඳව තුන්වංශිකේ යම් අදහස් ගන්නාවක් අපිට ඉදිරිපත් කරා. හදිස්සි නොවි ඉතාම ක්‍රමානුකූලව දෙමළ ජනතාවගේ ප්‍රශ්නය විසඳන්න කටයුතු කළ යුතුවා වගේම දෙමළ මුස්ලිම් ඒ වගේම සිංහල ජනතාව ඉතාම කල්පනාකාරී ලෙස මෙවැනි ව්‍යවස්ථාවන් සංශෝධනය කරනකොට නැත්නම් ඒවා ක්‍රියාත්මක කරනකොට කල්පනාකාරීව වැඩ කරන්න කියන එක තමයි උන්වංශය අපිට අවවාද කරේ. ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විදිහට මේ පිළිබඳව ජනතාව දැනුවත් කරලා ඒ සම්බන්ධව ගන්න තීරණ ජනතාවට පසන් කරලා ගන්නේ නැතුව නිවැරදි දිවගත්තුත් මේ රටේ ජනතාවගේ ආශිර්වාදයකට ලැබෙයි කියන එක තමයි උන්වහන්සේගේ පිට දුන්න අවවාදේ. ඉදිරි වසර 10 තුළ දෙවන්ත සංවර්ධනයක් කරා රටගෙන යන බව අමාත්‍ය පාටිලි චම්පික රණවක මහතා පවසනවා. මහනුවර නගරයේ සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා. මෙම ව්‍යාපෘති සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 10000ක්. ව්‍යාපෘති නිලධාරීන් සමග අදහස් හුවමාරු කරගත් අමාත්‍යවරයා ව්‍යාපෘති කටයුතු සම්බන්ධයෙන් ඔවුන්ට උපදෙස් ලබා දුන්නා. අපේ ප්‍රධාන අරමුණ තියෙන්නේ ප්‍රවාහණයට ගුඩ් ෂෙඩ් එකක් ගෙම දුම්රිය ස්ථානය රෝහලත් විලියංගොපොල්ලෝ මාවතත් ඊට දින් තියෙන පේරාදෙනි පාරත් මේ සියල්ල එකට සම්බන්ධ කරලා මිලියන 8000ක පමණ වියදමින් අපි බලාපොරොත්තු වෙනවා ප්‍රධාන බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් ඉදි කරන්න. මේ අවුරුද්ද මැද භාගයේදී වැඩ පටන් ගන්න බලාපොරොත්තු වෙනවා. චෝදනාත්මක රජයේ කිසිම සංවර්ධන කටයුත්තක් කිරීම සඳහා අදාළ ප්‍රතිපාදන නැහැ. ප්‍රතිපාදන නැත්තම් මේ කට්ටිය මේ කොන්ත්‍රාත්කරුව වැඩ කරන්නේ නැහැ නේ. එම් ප්‍රශ්නයක් නැහැ. ඒ නැව්වෙන්නේ නැති වරායවල් වල බර ගුවන් යානයෙන් නැති මහින්ද රාජපක්ෂ මහත්තයා ගත්තේ ඉතුරු සියලුම ණය 120.1948 ඉන ඉදිරි අවුරුදු 10ට මේ රටේ අලුත් යුගයක් උදා කරන්න අපි කැප වෙලා කටයුතු කරමු.
Enterprise Sri Lanka, Lanka Banku, Turunu Diriya, Nailabadi me, Vedasthanin, Peramuna Ganimata, Sabaragmu Palatha Samath Vee Thibenava. Taruna Vivasayakin Naga Situvime Aramunin Aramba Kirunu, Turunu Diriya, Nayayochana Kramaya, Mevanavita Divayana Pura Sarthakava Kriyathmaka Venava. E Anuwa Mevanavita Wedima Naya Pramanayak Labadun Palatha Lesa, Sabaragmu Palatha Peramunata Patwuna. ඒ විවසායකින් 96 දෙනෙකු අතරේ ණය ලබා දීමත් සමගයි මෙවන විට රත්නපුර දිස්ත්‍රික්කයේ විවසායකින් 77 දෙනෙකු වෙත ණය ලබා දෙමින් වැඩිම ණය ප්‍රමාණයක් ලබා දුන් දිස්ත්‍රික්කයේ ලෙස තේරීපත් වී තිබෙනවා තුරුණු දිරිය ණය යෝජනා ක්‍රමයේ යටතේ මෙවන විට දිවයින පුරා තරුණ විවසායකින් 483 දෙනෙකු අතරේ රුපියල් 20 කෝටි 58 ලක්ෂ 69628ක් ණය මුදල් ලෙස බෙදා දී තිබෙනවා ලංකා බැංකුව අග්‍රාමාත්‍ය කාර්යාලයේ ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලය ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යාංශය යන ආයතනවල මූලිකත්වයෙන්ුයි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන්නේ. සංවර්ධන ව්‍යාපෘති කිහිපයක තොරතුරු දැන්. නොච්චියාගම මුදිතාගම ගම්මානයේ නිවාස 30ක් ඉදිකිරීම සඳහා මුල්කල තැබීම සිදු වුණා. ඒ අමාත්‍ය පී හැරිසන් මහතාගේ ප්‍රධානත්වයෙන් ගම්පෙරළිය සංවර්ධන වැඩසටහන වඩාත් ශක්තිමත්ව ඉදිරියට ගෙන යන බව අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා. එමෙන්ම සංවර්ධන ව්‍යාපෘති ඉතා කඩිනමින් නිම කරන ලෙසද අමාත්‍ය පී හැරිසන් මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. නිවාස වැඩසටහන වගේම රටේ අනිකුත් සම්බන්ධන වැඩසටහන් ගම්පෙරළිය වැඩසටහන ඒ වගේම මම බලාපොරොත්තු වෙනවා මේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ තාම කෘෂිකර්මාන්තයෙන් ජීවත් වෙන ප්‍රදේශවල නවීකරණය කරන්න තියෙන වැව් ටික අපි මාර්තු මාසයේ වෙනකොට ඇස්තමේන්තු ගත කරලා ඉවර කරලා අප්‍රේල් මාසෙට වැඩ පටන් ගන්න ලෑස්ති කරන්න කියලා දකුණු පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මාතර දිස්ත්‍රික් කාර්යාලය මෙවන විට කඩිනමින් ඉදිකරමින් පවතිනවා තෙමහල් ගොඩනැගිල්ලක් ලෙස ඉදිවන මෙය රැස්වීම හා පුහුණු පාඨමාලාවන් පැවැත්වීම සඳහා අවශ්‍ය සියලු පහසුකම් වලින් සමන්විතවයි ඉදිකරන්නේ මෙවන විට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 11ක් යුද හමුදාවේ ප්‍රයෝජනය සඳහා යොදාගෙන තිබූ උතුරු නැගෙනහිර සාමාන්‍ය ජනතාවට අයත් ඉඩම් එම ජනතාව වෙත යලි පවරා දීම මෙවන විට සිදුවනවා. එයටතේ අම්පාර දිස්ත්‍රික්කයේ ඉඩම් අක්කර 39ක් යලි මුල් අයිතිකරුවන් වෙත පවරා දීමට පියවර ගැනුණා. අම්පාර දිස්ත්‍රික්කයේ යුද හමුදාවේ විවිධ කටයුතු සඳහා යොදාගත් ඉඩම් අක්කර 39.75ක් යලි බාර දීම සිදු කෙරුණේ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර MLAM හිස්පුල්ලා මහතාගේ ප්‍රධානත්වයෙන් නැගෙනහිර ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතාගේ අධීක්ෂණය යටතේ එම කටයුතු සංවිධානය කර තිබුණා. මෙහිදී අදහස් දැක්වූ මේජර් ජෙනරාල් අරුණ ජයසේකර මහතා සඳහන් කළේ මෙම වැඩපිළිවෙල සාර්ථකව ක්‍රියාත්මක කිරීමට යුද හමුදාව පියවරගත් බවයි. මේ ප්‍රදේශයේ වැසෙන සිවිල් ජනතාවගේ අවශ්‍යතාවය මුදුන්පත් කරගෙන ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් අඩුපාඩුවක් සිදු නොවන විදිහට මම සමගි අනිකුත් සියලුම ජේෂ්ඨ නිලධාරීන් එකතු වෙලා සංසන්දනය කළා බලලා අපිව උදාහරින්න තීරණය කරයි. නැගෙනහිර පළාත් ආණ්ඩුකාර MLAM හිස්පුල්ලා මහතාද මෙහිදී අදහස් දැක්වුවා. මම පරිමෙම ස්තුතිවන්ත වෙනවා අධිකරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතුමාට. එතුමා උතුරු නැගෙනහිර ප්‍රදේශයේ විශේෂයෙන්ම යුද හමුදාව සහ පොලිසිය පාවිච්චි කරන රජයේ සහ පුද්ගලික ඉඩම් පළාතේ ආරක්ෂාවට කිසිම හානි නොවන පුළුවන් විදියට බලලා පුළුවන්තර ඉක්මනින් ඉඩම් බාර දීලා ඒ අවශ්‍ය රජයේදම පාවිච්චි කරන විදියට නිදහස් කරන්න කියලා එතුමා නියෝගය දුන්නා. මේ අතර කල්මුනේ පෙරිය නිලාවනේ ප්‍රදේශයේ වසර ගණනාවක් පවත්වාගෙන ගිය යුද හමුදා කඳවුර ඉවත් නොකරන්නයි ඉල්ලා ප්‍රදේශයේ දෙමළ ජනතාව විරෝධතාවක් පැවැත්වුවා. එම කඳවුරෙන් තමන්ට ආරක්ෂාව සැලසෙනවා මෙන්ම සහන රසක්ද හිමිවන බවයි විරෝධතාවට එක්වුවන් සඳහන් කළේ. කඳවුර ඉවත් කිරීමට යුද හමුදාව කටයුතු කළ අවස්ථාවේ මාර්ගය හරස් කරමින් විරෝධතාව පළ කළ ජනතාව තම ඉල්ලීම් ඇතුළත් ලිපියක්ද මෙහිදී උසස් හමුදා නිලධාරීන්ට බාර දෙනු ලැබුවා. නව ව්‍යවස්ථාවක් මෙන්ම ව්‍යවස්ථාවට ඇතුළත් විය යුතු කරුණු ආදිය පිළිබඳ මේ දිනවල සාකච්ඡාවක් පවතිනවා. ඒ සම්බන්ධයෙන් මහජන නියෝජිතයින් කිහිප දෙනෙකු දැක්වූ අදහස් දැන් ලේඛනය වෙන්න පුළුවන් යෝජනාවලිය වෙන්න පුළුවන් ඒක තමයි ෆෙඩරල් ව්‍යවස්ථා මුට්ටිය. ඒ මුට්ටිය දාලා බලන්නේ විරෝධයක් එන්නේ නැත්නම් ඊළඟ පියවරට යන්න.
මේක ෆෙඩරල් ව්‍යවස්ථාවක් නෙවෙයි කියන එක පැහැදිලිවම කියලා තියෙනවා. මේක දෙමළ ජාතික සංධානයවත් ෆෙඩරල් රාජ්‍යයක් ඉල්ලන්නේ නැහැ. මේ ෆෙඩරල් කම ඉල්ලන්නේ මහින්ද මහත්තයතුළු කණ්ඩායම විතරයි. මහින්ද මහත්තයලට ඕන මේක ෆෙඩරල් කරලා මේකෙන් වාසියක් ගන්න. හැබැයි දැනට පාර්ලිමේන්තුවේ හැදෙන මේ ලියකියවිල නම් ෆෙඩරල් කතාවක් ඇත්තෙම නැහැ. ඒ කී රටක් ඇතුළේ තමයි බලය බෙදාගෙන මේ රට සංහිඳියාවෙන් සාමෙන් ජීවත් වෙන්න පුළුවන් රටක් විදිහට පවත්වාගෙන යෑම විතරයි අරමුණ තියෙන්නේ. අද බංගලොත්තු වෙච්ච විපක්ෂය කියනවා මේ රට බෙදෙන යනවා අනේ අපේ හාඳුරුනි ඒ විවස්ථාව මම කියලා බැලුවා කොතනවත් කියලා නැහැ ලංකාව කේලි කේලි වලට බෙදලා දෙනවා කියලා ඒයි මහා විශාල බොරු ප්‍රචාරයක් අරගෙන යනවා රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ප්‍රශංසාව හිමි වෙන්න ඕනේ එතුමා සහ අනිකුත් නායකයෝ කතා කරලා සීලු ජාතීන්ට නියෝජනය වෙන්න පුළුවන් ආකාරයේ රටේ ඒකීයභාවය භෞමික අඛණ්ඩත්වය මේ සියල්ල ආරක්ෂා කරන ගාම්ම බෞද්ධ ආගම ඒ වගේම ප්‍රධාන ස්ථානයක් ලබා දෙන ගාම්ම අනිකුත් ආගම් ආරක්ෂා කරන ගාම්ම මේ රටේ අපි බලාපොරොත්තු වෙන්නේ ඉදිරියට අරන් යන්න සංවර්ධිත රටක් බවට පත් කරන්න සීලු දිනාටම සමගින් ජීවත් වෙන්න පුළුවන් රටක් බිහි කරන්න තමයි අපි බලාපොරොත්තු වෙන්නේ දැන් පුවත් කිහිපයක් කළහුඩින් යාපනය දිස්ත්‍රික්කයේ අඩු ආදායම් ලාභී පවුල් 100කට වියලි ආහාර ද්‍රව්‍ය පිරිනැමීම සිදු කෙරුණේ යාපනය ආරක්ෂක සේනා මුලස්ථානයේ මෙහෙයවීමෙන් ආබාධිත පුද්ගලයන් 26 දෙනෙකුට අත්වාරු සහරෝද පුටු ලබා දීමද මෙහිදී සිදු කෙරුණා යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි ඉන්දිය කොන්සල් ජෙනරාල් එස් බාලචන්ද්‍රන් යන මහතුරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා ස්වයං රැකියා කර්මාන්තකරුවන්ගේ හැකියාවන්ට මුල් තැන දෙමින් සිතුවිලි ප්‍රදර්ශනාගාරය කඩවත දිවි වෘත කෙරුණා ස්වයං රැකියා හා වනිතා කටයුතු සභාපති මහීපාල හිරත් මහතාතුළු පිරිසක් ඊට එක්ව සිටියා අඩු ආදායම් ලාභින්ගේ අත්කම් භාණ්ඩ නිර්මාණ අලෙවි කිරීමට මෙහිදී පහසුකම් සලසා තිබෙනවා ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය චීන සංස්කෘතික මධ්‍යස්ථානය හා එක්ව සංස්කෘතික උත්සව රැසක් සංවිධානය කර තිබෙනවා අද ආරම්භ වූ සංස්කෘතික සතිය ශ්‍රී ලංකා චීන සංස්කෘතික මධ්‍යස්ථානයේදී පැවැත්වෙන්නේ සමාරම්භක අවස්ථාවට ශ්‍රී ලංකාවේ නියෝජ්‍ය චීන තානාපතිනි පෙන් චුන්ෂු මහත්මියතුළු පිරිසක් එක්ව සිටියා මිනුවන්ගොඩ අධ්‍යාපන කලාපයේ දිවුලපිටියේ ශ්‍රී ඥානවාස විදුහලේ වාර්ෂික නිවාසාන්තර මලර ක්‍රීඩා උත්සවය එම විදුහල් භූමියේදී පැවැත්ුණා. විදුහල්පති පූජිත ප්‍රේමතිලක මහතාගේ මූලිකත්වයෙන්ුයි එම කටයුතු සංවිධානය කර තිබුණේ. දැන් ක්‍රීඩා පුවත්. වයඹ පළාතේ පාසල් තුල වොලිබෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මකයි. ඒ යටතේ නාත්තණ්ඩිය ධම්මිස්සර ජාතික පාසලේදී වොලිබෝල් ප්‍රවර්තන වැඩසටහන පැවැත්තුණා. විදුහල්පති අනිල් පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීම මත විද්‍යාලීය ආදිශිෂ්‍ය සංගමය ඊට පූර්ණ දායකත්වයේ ලබා දී තිබුණා. අධ්‍යාපන කටයුතු වලට බාධාවක් නොවන පරිදි ක්‍රීඩාව පවත්වාගෙන යාම පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනද වොලිබෝල් ප්‍රවර්තන වැඩපිළිවෙලට සමගාමීව ක්‍රියාත්මකයි. ඒ සමගින් දිවපුවත් අවසන් වනවා. පසර දෙකේ සිට අපගේ පැම්පේ ප්‍රතිකාශයේ බලාපොරොත්තු වන. සුබ දවසක්. www.ipnnews.lk